සදස කෝල හැමෝච්චම අදරරි පිළිගන්නව මගේ යප්ච නැලෙකට ඔන්න මම අලට අදගෙනවා ලස්න කේක් ටෙකරේෂන් එක. චූටි පුත්තෙක්ට තමයි මමේ කේකික කල්ල තියෙන්නේ. ඉති මේක හාරිම සිම්පර්ල් සාමාන එකක් හදන්න ආදනිකායට බිගිනස්ලොට මික ගොඩ්ඩක්ම ලේසි ඩිසයින් එකක් වයි. තින් හලට අදහසක් ගන්න තමයි මමා අද මේ කෙක් ඩිසයින් එක කෝලල්ට ගන්නාවේ. හරිමික් මනින් හදන්න පුළුව රසන කේක් ටෙකරේෂන් එකක් ඉතින් පුංචිමුචි ටිප්ස එක අපි බලමු කොහොමදම එක හදන්න කියලා මොලින්ම අපි මේ කෙක්කට අවශ්‍ය අමද්‍රාව බලමු. එකට පාම් පිටිග්‍රෑම් එක සය පණහා අරන්තියනනා බේකින් පවඩ දේ හැඳ එක හමාරක් කවලම් කල්ලා මේකෝල තුම්පාරක් කලාගන්න ඉති මේ විදියට මමමටික එකතු කල්ල හලාගෙන පරිසමින් හුලන්නවදින තියාගන්න තියන බිත්තර බිත්තර ග්‍රෑම් එක සියත් තිහක් මම අරගෙන තියෙනවා. ඔල බිත්තර මැනල ගන්න ම මේකේ එ වයිට් එක යෝක් එක වෙන්කර ගන්නවා ඩක්වත් වතුර හෝ තෙල් මිස්වෙන දෙන්න පවාලගෙමේ අත්දකේ හෝ බෝල් එකේ කිසිම තැනක ඔයිල්වත් පතුරුවත් ාගන්න එපා එත කොට යාලට මේක ලස්සන ෆෝම් වෙන්න එක් වයිට එක ීට් කරගන්න පැරි වෙනවා ඉති වාලමගේ විඩියෝස් බැලුවනවාල්ට මේස් ක්‍රමය මුලින්ද ලම පෙන්නල තිීනැති හරිම ලේෙසි හිඳවා වැඩි දුරේ කන කියන්නේන්න මකද හැමෝමදැන් දන්නවා මගේ චනලෙක බලන කොහමද මේක් වයිට් එකක් වෙන් කරන්නේ කොහොමද එක් වයිටක බීට් කරන්න කියලා. ඉති ම මේ ඉදිර මගේ බිත්තර ටික මේ වගේ වෙෙන් කරගන්නවා මම දැන් මේටිකවෙෙන් කරගත්තා තැන් අපි බීට් කරන්න තමයි ලෙස්තු වෙන්නේ මමටික බෝල එකට දමාගන්නවාඒ වගේ මමඒ වෙලායි පාෞච්චිකන්න සීනි සීනිකරෑ එකේ පනහගන්නනවල චු්ටක් ග්‍රයින් කල ගන්න සීනිි ලොක ැට තියෙනවන එතකොට අපට එක් වයිට ගත් එක ෆෝර්ම් කොනොට හරිම ලේසි සාමානයෙන් ග්‍රයින්් කරල ගන්නවන ම මේක ලොයිස්පීඩ් එකේ බීට් කරනවා වෙන අඩියක් දෙක්කක් විතර හිට පස්ස මේකේ සාමානය හොට ෆෝම් ලාවන් පසෙ හයිස්පට්කේ යන ගම්මක් මමගේ සීනි ටික ටික ටිකතු කරනවා සීනි ප්‍රමාණයෙන් පාගයක් ඔක්කොම සිනි ටිකනෙේ සමනය හොඳ ෆෝමිගතියකට එනකම් මන් සීනිි ටිකතු කරනවා ඉතුෘ ටිකතියා අපබි බට ටිකත්තක බීට් කරමු. මම දැම් බටර් ග්‍රෑම් එකසිය පණහක් ගන්නවා රුම් ටෙම්පර එකේ ගන්නවාල මෙති මමේ ටික බෝල් එකට දමාගෙන බීට් කරනවා. ලම ටේටික හොඳ ්‍රීිගතියටෙන්න්න කලයක චුට්ටක් ලයිට් කලයකක් කෙනකාං වල විනානිි දෙක් කොගේ බීට් කරගන්න. ඉට පස්සවාල්ට මේ එකතු කරන්න ොළලාගතතුර සීනිටික. ්‍රයින්් කර ගතිතුර සීනිටික ම එකතු කරනවා එකතු කල හොඳදිින් මික්ෂනක බීට කරන්නවා. හොද ක්‍රීීමි ගතියටනකා. වෙලා චුට්ක් කොලටනන්න කාලබල පුලුව පොඩ්ඩක් පෙන්ටස් ගතියෙන හොට මේ එකක බීටුල නැහ. හම මලා එකතු කරනවා එ යෝක්තික. ඒක තාවචට බීට කරනවා ම ඉදිරි එ එකකට හලගේ සීනිි ටික් තව ටික්කක් දිය වෙන ටි පැඩස්ස වැඩි පුරගතියක් එන්න පුළුවවා. ඉතින් ඒත් හොන්දරම ඔලට දැනවා ඇති පෙන්ඩස ගතියක් නැහැ චුර්චුටි කැටගතකුත් තිෙන්න පුලුවන් එක ගෙච්ට හිතන්න එපා ල්ළඟට මම මේ වගේ එක් වයිට් අපි හදාගත ෆෝමගින් චුට්ටක්තාාවවා එට පස්සේ ඕලගේ මේ හදාගත් බටර එක. නැ න්න ො හොඳට සණිටික දිය වෙලාගේ වලට දැන පුළුවන් අති මහමල්ල බාලන කොට හොඳට සීණි දියවෙලා වගේ අතුර කැටගතිය කන්නෙ නැහැ ම මේ වෙලාවේද වැනිලසන්ස්තේ හැඳි පාගයක් එකතු කරනල කැපත්තිේ සන්ස එකක් වෙේලා යොදාගන්න කළ.ඒ වගේ මගේ ඉතුරු අවසාන වයිටික එක කොරා එකතු කල ම එක බීට් කරන හ ම ස්පැචලි ෙද පොඩක් කලවම් කරේ. වෙල්ලාවෙ ම පාම්පිටි ටිට එකතු කරනවා. ඔලට අවශ්‍ය තරමට කිරියෝදාගන්න පුල ම එල කිරි තමයි පවිච්චි කල තිෙන්නේෙ. මං අදනටික් කෙලකිරි වැඩිපුරෝදාගත්තා හොද කිරිරසක් ගන්න මගේ කේකෙකට. ම මේ වගේ මගේ කෙක්ට්‍රේක ග්‍රීස් කරගන්නවා ඔල් පේපරහෙුත් අට දානෝ ම මට ඔල් පෙපරිකක් දන්න හැ. මේ මගේ බැටික ම දැම්ම මන්සේසේංශ එකසේ අසුවේ මිනාඩි හතලිස් පහක් බේක්කර න මයික්ම ටික් මට කයාගෙන කියා කොහොද ම මගේ කේකික බෙක්කරත්ත කියලා මකද අපට කේකිකක් අයිසින් කරන්න තියෙනෝනයද හරි ඔනිති මගේ කේක හොදටම බෙක් කලා තියන්නේෙ ටොත්්පික ංචක් කල බැලවා දැඟෙනම් තියෙන්නේ අපට කේකක අයිසිං කරන්න. හෝහෝ! ඊට කලින් කේකක හොදටම නිිවෙන්න ඕන දැන්නම් මේ බලන්න මමක. ින් ගත්තා විනාඩි විස්සකින් ඕෆනැ පස්සේ ඉති මමගේ කොලෙත් අයින් කර තාම හන්නුයි හොදර නිවෙන්නොන මේ කේකික මට හදිසි නිසාමා කේකික ස්ලයිසස් කල්ලම තියෙනවා නිවෙන්න. ඒ වල්ඩ පුළුවන් සෑ හදිස්සිනම් මෙම තියන පුළුවන රෑට වගේ කරන්න උද්දෙට කේකයිසිං කරන්න ගන්න පුළුව ඒමන්නත්තා ඇති මමගේ අද වගේ හදිසියට කරනවන වල්ඩ පුලුවන් සෑන්න එකක් ැට ස්ලයිස් කල්ලා තියල තියන්න එතකොට ඉක්මනින් නිවෙනවා නැත්තා කේකික හොඳින්ම්ම නිියනම තම්මයියාලට ස්ලයිසස් කරන්න ගන්නෝනී එතකොට කිසිකරදනන්නතුවර කේක අපපාගන්න පුළුවන් මගේ කේක උඩ හොඳටම ලෙවල් එක තියෙනවා එනාට ම චුට්ටක් කපලායින් කරනවා කේකික බෝඩ්ඩකට හොඳර බද්දල අල්ලන්න තියෙන හොඳ නතා ඉසින්ෙක හොඳට අල්ලන්න නෑ කේකකට ඉති මද මේ ඉදිර කේකක සැන්න්නච් කරනවා ඒ බලන්න හරි ලේසිය සැනිිච් කනාවකොක් ුණු තාම එක තමයි චුට්ට ප්‍රශ්නකට යෙන්නේෙ ඒක මන්න වාලා හොඳට නිවල ගන්න මම ටිකා ක්‍රශ්නයෙන් ගත්තේ හොකද මටඉටයිසින් කරගන්න ඕනේ නිවාගන්න ඕන කාලය හරි සීමතයි තියෙන මොකදකාරන් ප්‍රශ්න තියනවා හැමෝටම එහි දික්මනි අපි කරන්ට යන වෙලා හොඳට දැනගෙන ගැ ො බෝධෙන් මයි ඒෙක කදන්න පටන්ගන්න ඕන නැත්තන්ලක කරදරයක්න්නේ හි මේද හොඳ නිවාගන්න තින ඇතිරි ම හදගන්නන මගේ බටරයිසික. මමමත්‍රමාණයට මම් බට පනහක් සහ අයිශිංශුග්ග හාරසියකෝගේ ප්‍රමාණයයක් ගත්ත ඒකෝයාල්ලගේ ටෙම්පරජජත්ක වෙනස් වෙන පුළුවවාලට ඉන්න ප්‍රදේශයනුව සමනකට තුනානු පාතිෙන් ගන්න ඉතින් ම ඉදිර හොඳට පලනමි පොඩ්ඩක් මගේ අපේ ඇලවෙන්න හැ මේ බලන මහෙමල්ල බැලුවම මේක තම හරිම පදම ව යිසිහක සාමාන්‍යෙන් හදාගන අයිසිනක කතේ ඇලවෙන්නති තරමට තමයි හරි පදමෙන්නේ ඉති මම මේකින් කොටසක් දාලා දැ සාමානයෙන් ගණ යිසිහ ගන්නේ මම මේකට චුට්ටක් කිරි. ඒ හැදක් දානවා මොකද මට බට ක්‍රීම් එක තමයි මොලින්ම අපි කේකෙකට ආලප කරන්න අපි පලවෙනි ක්‍රම්් කෝට් එක එක සහන සැඩිච් කරන එක මේේද කරන්නවි බට ක්‍රීීමකය. එනිස මම මෙබට ඒ හොඳට තියෙන මේකේ මේ ෆෝම එක මෙ විස්්වාම උලවගේ හැදෙන ප්‍රමාණය තමයි බට රැසි එක අප පදදම ඉ ම එකක් අරගෙන දැ හොඳටම නිවිච්චමගේ කේකක. ම ්‍රරින්චු්ටක් බෝඩ්ඩෙට ල එප කල්ල මේ වගේ සෙට් කරගන්නා කෙක්කක. ඉටසමා මේේදිර සැන්ලි් කරන්නා මගේ බටරයිසි ටිකක් ඉදිරතවරලා ම අරන්තියන දහයි බෝඩ්ඩ එකක් එකෑනැගල් දහය ඕයාලගේ කේකිකේ ප්‍රමාණයනුව තමයිය වෙනස් වෙන්නේ ඕසාමා ප්‍රමාණනං අපි ලොක කේක් ක්‍රේහෙකරදාන්න බැහැ මොකද මේකින් අපට හැදෙන්නේ ප්‍රෑම හත්සය පනකට අඩු. ප්‍රමාණය පන්සියකට චුට්ටක් වැඩි ඉති මේද මුලිම ක්‍රම් කෝට් ගන බානරාපි කිදා ගත්ත නිසා ඔලට හරිම ස්මෝති විදියට. හරිම ලේසිෙන් අල්ට පුොම් කේ එකට ඇප්ලයිකන බලන්න කිසිම කරදරයන්න හොඳින්ගෑ වෙනවා. අපි අර ඩසයින්ස් දාාන අයිසින්න එකට වඩා අපි ප්‍රම් කෝට් කන්න එකක බට ක්‍රී න විච් කරන්න එක පොඩ්ඩා ිය අර්ගති තියෙන්නොනතුරතමයි හොදීම මේ මේ අපට ගාගන්න පුළුව අප ඉගට කියෙන බට ක්‍රීම් එක. ඉති මේදර අපි බට ක්‍රීම එක මේවාගේ ආලපි කන්නවා ඔල්ට හොන්තරම පැහැදිලි වෙීමේ වීඩියෝ එකත් එක් කොහොම දල ක්‍රම් කෝට් කරගන්න කියලා තැන්මා මේදිර ක්‍රම් කෝට් කර එ මේක ෆ්‍රිච්චිකයේ චෙල්වෙන්න දානවා විනාඩි දහයක් එතකොට යාලා ඉල්ලඟට ගාන. ද අද අපිම කෝකෝට් දෙකක් ගන්නෑ මේකෙමොකද උඩ ඩිසයින් එකක් යැනෙහිද එක අයිසින්කෝට් දෙකක් අවශ්‍ය වෙන්නේෙ නැහැ මකද මම සම්පූර්ණෙන් පව කරනවා ඩිසයිනයකි මේ තියෙන්ෙ මගේ නොසල් එකක් ම ස්ටා නොසල් දෙ එකක් තමයි පා්චිකරණයක තිහ මේ නොසල් එකට මම මේේදයට පයිපිම් බෑගකට දමා ගන්න. මේ තියෙන මගේ අයිසි එක ම මේ අරන්තියෙන්නේ පිකොක්් ්ලු කල එක ින් චුට්ටක් දාලා ම අයිසින්නක හදාගෙන තියෙනවා ඉති ඕ න තියන්නේ පයි් කරගෙන යන්න හරිම ලේසින් පයි් කරන්න පුළුවන් සයින්් කත්තම මේ වල්ට කියල දෙෙන්නේෙ හිතින්ම මේ දෙඩ පයිප් කරගෙන යනවා මේ කෙච්චරා අමාරුනැහැ ඕනම චුටි බික්ටකත් කරන්න පුළුවන්තරම් පහසුවේ ආල්ඩ පුළුව මේ ඩිසයින් එක හදාගන්න එබාන්න තිං චු හෝම් සයිස් කන්න පුංචි දෝල පුතාලට එක ගොඩක් ඇදගත්තය යාලගිස්කෝලෝලද සාමනනාටි කෙක් අයිසිං කරනවෙලාකද මෙවගේ ඩිසයි එක පාච්චිරන්න පුළුව හරිම පහස්සේ. ඉතින් අර මම කිව මෙතෙඩ්ඩකට කිව්ව ප්‍රමාණයන්ගෙන් නොයාලා යිසි එක හදාගන්න වන යාලගේ අයිසිනක හරීම පහසවුවෙන් හොඳින් හදාගන්න පුළුවන් දේවෙන්නේ නැතිවෙන්න. ඉති ම ඒ විදියට අයිසින්තිික මේ වගේ ම්පර්ණ කෙන්න්න ම උඩ කොටසට පවච්චි කල යෙන ඉසින්න එක්වා ග්‍රීන් කලයක එක ම පොඩ්ඩක් පිකප්පුලුවකෙන් චූට්ි පුංචි ්‍රොප් එකක් දාල තව මේ කලය කරන් තියෙන්නේ ඉති මේ තිනි පුංචිස්ා නොසල්ල එක මමකින් මේ වගේ පුංචි කයිට් දිසයි එක කක් දවාගන්නවාලඒ වගේ හැඩේට හිටින්න සරුගලයක වගේ හැඩේට හිටින දාගන්න හිති මමදයට කහපාට ලෙමනියලෝ කල එකේ තමයි මම මේ කහවරණය අරගෙන තියෙන්න ම මේ ඉදියට ඩිසයින්් එක හදා ගන්නවා පුංචි පුංචි පාට පාට සරගලලිඔලට කැමති කලක පාචි කරන්න පුළුව ආලගන්න තීම එකත් එක මට හිත්තුුණෝ විදියට ම මේ කලස්ටික පාවිච්චි කළ ඉතිං වාලටත් කැමති විදියට පාචිරන පුළුව ලස්සු ලසන කලසස් යාලගේ හිතේ තියෙන ඇස්සන විදියට මයිද මේදිට අවුට් යි් එක න්න තියෙනවා ඔල්ට කළුපාට කලින්න්න ැත්තම් පාචි කන්න පුළුව ම මේලා පාචිල තියෙ නේවි බලුව එකෙන් තමයි මේ වරල් ටික් එකට මේ අවට ලයින්න් එක ඇැඳගෙන තියෙන්නේෙ ම මේක නම්බ වූ නොසල්ෙන් තමයි මේදර දාගත්තේ ඒ නොසල් මම මේගේ බට රයිසින් එකෙන් කිසි වරණයක් පාච්චිර නැත්තුව මේ වගේ වලා කළ ටිකක් මම හදාගෙන තියෙනවා නැන් ඉතින් අපේකේක විවරයි නැතිනටේ ෆිනිිසිි එකක් ගිහිල නෑම් එක ගහගෙන ඒ ෆිනිිශ් කරගන්න ඉතිං වාලා මේකේක හදල බලන්න හරිවල එසින් හදා ගන්න පුළවා ම නත් නේදිර වටේ ගහත මත ෆොන්ඩ්ග නමේ න නෝමල් අයිසින් එකෙම්මයි නම ගහගත්තේ. යගේම පුචි ිසයින්න එකක වට දදා ති ට කැමති ියින්න එකක පාචිකාන ලුවන්ච චුි සරුන්ගල් ිකක් වටේු දන්නත් පුළුවන් ඇත මල් ිකක් ඉති ම මේ වගේ පුංචි ඩිසයින්න එකක් තමයි කරේ. ඉති හරිම ලේසියෙන් කරන්න පුළුවන් ඩසයින්න එකක් තම්මයි මදදාවලට අරංගාවේ අනිවාරෙන් මේ වගේ ලස්සන කේක් එකක් හදලා අගේ පුංචිපුතාගේ පන්දිනය ලස්සන කරන්න කඩගෙන කෙක්කොල්ට වඩ එක ගොටක් වටේවි එට එහෙනක් මගේ එක එක ට කොටක් කිස්තතිී දිගින් දිගට මේවාගේ බලන්න ම सब subscribeाइब කරන්න ගෙන් na?